Bom Suti, Subdavasak, Mama Parasarivtikin Tewidai Kadyakshe Himanta Bitanagi, Aurudu Tissekak, Tisse Parasariya Pilibandhava Katayutu Karana Kenek, Vartamani, Asiana Sangardhara Bankwa Pilibandhava Tibena NGO Forum NDB Kila Mama Ehi Jatyantara Kendum Karu Vidhiyata Katayutu Karanawa, Ewageema Friends of the Earth Ayathanayata Sambandha Vela එහි කාර්යයක් තිස්සේ කටයුතු කරා 2016 2018 අවුරුද්දේදී මම එහි උපසභාපතිවරයා විදිහට කටයුතු කරන ලැබුවා. මම පහුගිය කාලය තුළ මගේ අත්දැකීම් රාශියක් තියෙන විශේෂයෙන් 1990 වෙනකොට ලෝකය විශාල වශයෙන් පරිසරය පිළිබඳව කතා බහ කරන්න පටන් ගත්ත කාලයක්. ඒ කාලේ තමයි මම පරිසර ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්නේ. 1992 දී රියෝ සමුළුවට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා. ඒ ඊට කලින් ලංකාව පුරා අපි වසර එකහමාරක් පමණ තිස්සේ ලංකාව පුරා ඇවිදිමින් ගොවියන්ට ගුරුවරුන්ට හේනේ කුඹුරේ වැඩ කරන අයට කතා කරමින් පුරවැසි වාර්තාවක් සකස් කරමින් ලැබුවා. ඒ පුරවැසි වාර්තාවත් අරගෙන තමයි අපි 1992 පිටිපිට පරිසරය සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට ගියේ. එහිදී එකඟතාවය ඇති වූ එකඟතාවයන් විදිහට අපි දන්නවා රියෝ සමුළුවේදී ඇජෙන්ඩා 21 නැත්නම් 21 වන සියවස න්‍යාය පත්‍රය කියන එක හැදුනා. ඒ වෙනකොට 1987 දී බ්‍රන්ට්ලන් කොමිසම් වාර්තාව තිබුණා අප කොමන් ෆියුචර් කියන නැත්නම් අපි පොදු අනාගතය කියන වාර්තාව මේ වාර්තාවෙන් ඉදිරිපත් කළ තිබුණා. ලෝකයේ කොයි ආකාරයකටද විනාශයට පත්වෙමින් පවතින්නේ එහිදී මේ දේශගුණික විපර්යාස කියන දේ පිළිබඳවත් ඒ වගේම සත්ව සහ ශාක විනාශය පරිසර පද්ධති විනාශය පිළිබඳව කතා කරන්න ලැබුවා. අද අපි අවුරුදු ගණනාවකට පස්සේ අද වෙනකොට 2021 දී එක්සත් ජාතීන්ගේ පරිසර දිනයේ සමරන මේ අවස්ථාවේ අපි නැවත වතාවක් පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කියන දේ පිළිබඳව කතා කරනවා. ඒ පිළිබඳව දශකයක් අදින් ආරම්භ වෙනවා. අපිට මේ දශකය ආරම්භ කරන්න කලින් අපි පහුගිය කාලය තුළම 1992 ඇති කරගත්ත සම්මුතීන් රාශිය ක්‍රියාත්මක කළා නම් අපිට මේ දශකය පිළිබඳව කතා කරන්න සිද්ධ වෙන්නේ නැහැ. නමුත් 1992 දී 21 වන සියවස න්‍යාය පත්‍රයට අමතරව අපි දේශගුණික විපර්යාස පිළිබඳව සම් ප්‍රඥප්තියක් සකස් කරන්න ලැබුවා. ඒ වගේම ජෛව විද්‍යාවේ පිළිබඳව කාන්තරකරණයේ පිළිබඳව ප්‍රඥප්තියක් මේ ප්‍රඥප්ති සියල්ලම අපි ක්‍රියාත්මක කරගෙන යනවා. බොහෝම ඉතාමත් අඩු විදිහට. ඒ වගේම 1997 අවුරුද්දේදී කියෝතෝ සම්මුතිය එකඟ වුණා. මෙහිදී අපි එකඟ වුණේ 1990 තිබිච්ච කාබන් විමෝචනයට විමෝචනයේ 5.2% අපි අඩු කරමුයි කියලා. නමුත් ලෝකයේ කිසිම රටක් මේ පිළිබඳව ගරුත්වයක් දැක්වේ නැහැ. 2007 වෙනකොට ලෝකය නැවත වතාවක් බැලුවා. 2012 වෙනකොට කියෝතෝ සම්මුතියේ කාල සීමාව ඉවර වෙනවා. ඊට කලින් කටයුත්තක් සිද්ධ කළ යුතුයි කියලා ඒ අනුව නැවත ගණන් බැලීමක් සිද්ධ කළා. ඒ අවස්ථාව වෙනකොට ලෝකයේ කිසිම රටක් තමන්ගේ කාබන් විමෝචනය නඩු කරලා තිබුණේ නැහැ. කොහොමත් ඇමරිකා එක්සත් ජනපදයකට කියෝතෝ සම්මුතියට අත්සන් කළා තිබුණේ නැහැ. මේ නිසා තෙල් සමාගම්, ගල්ලඟුරු සමාගම් සියල්ලම තමන්ට නිසි පරිදි කටයුතු කරමින් තිබුණා. ඉතින් මෙහි ප්‍රතිඵලයක් විදිහට දේශගුණික විපර්යාස ක්‍රමක්‍රමයෙන් වැඩි වුණා. 2007 අවුරුද්දේදී බාලි නගරයේ පැවතිච්ච රැස්වීමත් සමගම නැවත සැලසුමක් සකස් කරා. 2012 දී යම් ආකාරයකට එක්කතාවයකට පැමිණ යුතුයි කියලා. නමුත් අවාසනාවකට වගේ 2015 දී තමයි යම් කිසි ආකාරයක එක්කතාවයකට ඇවිල්ලා පැරිස් සම්මුතිය අත්සන් කරන්නට ලැබුණේ. පැරිස් සම්මුතිය දක්වා එන ගමනේදී අපිට කියන්නට සිද්ධ වුණා අපි ඉස්සර සෙන්ටිග්‍රේඩ්ස්ගේ එකකට වඩා උෂ්ණත්වය 2100 නැත්නම් මේ සියවස අවසානයේදී වැඩි වෙන්නට එපා කියන ඩිමාන්ඩ් එක නැත්නම් ඉල්ලීම අපිට 2015 වෙනකොට සෙන්ටිග්‍රේඩ්ස්ගේ 1.5කට වඩා 2100 වෙනකොට නැත්නම් සියවස අවසානයේදී නොවිය යුතුයි කියන තැනට ආවා. ඒ වගේම ඔබ දැකලා ඇති 350.0 කියලා ආයතනයක් තියෙනවා.
අපගේ ඉල්ලීම වුණේ වායුගෝලයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය මිලියන කොටස් 350කට වැඩි නොවන ආකාරයකට පවත්වා ගත යුතු කර නමුත් අවාසනාවන්ත විදිහට අද වෙනකොට එම ප්‍රමාණය මිලියන කොටස් 410-415ට යන අවස්ථාවලුත් තිබෙනවා. ඉතින් ඒක නිසා අපි දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ලොකු කාර්යභාරයක් සිදු කළ නැහැ. නමුත් පහුගිය දශකය තුල අපි දුටුවා යම් යම් කාරණා සිද්ධ කරමින් එනවා විශේෂයෙන් පුනර්ජන්නීය බලශක්තිය පිළිබඳව කතා වෙනවා. ඒ වගේම අපි මිටිගේෂන් ඇඩැප්ටේෂන් කියලා කාරණා දෙකක් පිළිබඳව එහෙම නැත්නම් අපි දැනට පිට කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරගන්න යම් යම් ක්‍රමවේදයන් පිළිබඳව කතා කරනවා. විශේෂයෙන් ගල්ලඹුරු ඉවත් කිරීම භාවිතයෙන් ඉවත් කිරීම පොසිල ඉන්ධන අඩු කිරීම වගේ කාරණා. නමුත් එතනින් එහාට ගිහිල්ලා වෙනත් විද්‍යාත්මක විසඳුම් අරගෙන එනවා. නමුත් ඊට අමතරව සමහරක් එන විසඳුම් අපි ෆෝල් සොලියුෂන්ස් කියලා කියනවා. විශේෂයෙන් රෙඩ් කියන රිඩක්ෂන් ඔෆ් එමිෂන් ෆ්‍රොම් ඩිග්‍රේඩේෂන් කියලා එකක් තියෙනවා. එතකොට ඒක ඇත්තරම අපේ තියෙන වනාන්තර වලින් උරා ගන්නා කාබන් වලට යම්කිසි ගෙවීමක් කිරීම තමයි කරන්නේ. ඉතින් අපි කියන්නේ කොහොම ස්වභාව ධර්මයෙන් මේක උරා ගන්නවා. ඒ නිසා ඒක භාවිතා නොකළ යුතුයි. මේ වර්තමාන තාක්ෂණයේ භාවිතා කරමින් අපි මිටිගේෂන් කරන්න නැත්නම් අඩු කරන්න කාබන් ඩයොක්සයිඩ් විමුක්තිය. අපිට මොන ආකාරයට සිද්ධ කරත් ලෝකය දැනට කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් වායුගෝලයේ තිබෙනවා. මේ නිසාම අපිට සිද්ධ වෙලා තියෙනවා අනුගත වෙන්න නැත්නම් ඇඩැප්ටේෂන් කියන කාර්යයද. උදාහරණයක් විදිහට ඊයේ දවස්වල වැස්ස වර්ෂාවෙන් 120,000කට වඩා අනාථ භාවයට පත් වෙලා තියෙනවා. 2016-17 වගේ අවුරුදුවල ගම් වතුරෙන් 103,000ක් පමණත් නියඟයෙන් 110,000ක් පමණත් අනාථ භාවයට පත් වුණා. එතකොට මේක බරපතල ගැටලුවක්. දැන් මේ විදිහට අනුගත වීම නැත්නම් ඇඩැප්ටේෂන් කියන කාරණේ ඉස්සර ප්‍රායෝගික බබක් පේන නෑ. මේ නිසාම මේ විනාශයන් වලට වන්දි ගෙවීම සඳහා loss and damage නැත්නම් හානි පූර්ණය සඳහා යම් යම් වන්දියක් ගෙවිය යුතුයි කියලා කතා බහක් තියෙනවා. නමුත් මේ පිළිබඳව ලෝකයේ තාම එකඟතාවයක් නැහැ. ලෝකයේ දියුණු රටවල් කියන අපිට ඒවට ගෙවන්න බෑ. අපි ඉස්සරහට කරන්න ඇඩැප්ටේෂන් මිටිගේෂන් වලට උදව් කරන්නම් කියලා. මම කැමති මේ අවස්ථාවේදී අපි පොඩි පවර් පොයින්ට් එකක් පෙන්වන්න. ඔබට පේනවද මේක? ඔව් සර්. හොඳයි. මම ස්ලයිඩ්ස් කීපයක් පෙන්වන්නම්. දැන් අපි ලංකාවේ විදිහට පළවෙනි කාරණේ තමයි අපි ලෝකය පිළිබඳව පොඩ්ඩක් කතා කළේ ඉස්සෙල්ලා. නමුත් අපිට ලංකාවේ විදිහට අපේ ව්‍යවස්ථාවෙන් අපිට ලබා දීලා තියෙන අයිතියක් එකක් තමයි අපේ 27 ව්‍යවස්ථාවේ 14 වගන්තිය විදිහට state shall protect and preserve and improve the environment for the benefit of the community. කියන ප්‍රජාව වෙනුවෙන් රජයේ විසින් පරිසරය ආරක්ෂා කළ යුතුයි කියන එක. ඒ වගේම 28 වෙන ව්‍යවස්ථාවේ තියෙනවා every person in Sri Lanka to protect nature and conserve its features කියලා. ඒ කියන්නේ පරිසරයේ ආරක්ෂාව සහ වර්ධනය කියන එක හැම දෙනෙක්ගේම යුතුකමක් කියලා. මේක තමයි අපිට මූලික වශයෙන් ව්‍යවස්ථාවකින් ලබා දීලා තින්නේ. ඊට අමතරව අපිට ලංකාවේ පරිසර නීති 100කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා මේ පිළිබඳව කතා කරන්න. ඒ වගේම මම ඉස්සෙල්ලා කියපු ආකාරයට කන්වෙන්ෂන් රාශියක් ලෝකයේ අත්සන් කළා තියෙනවා. බයෝඩයිවර්සිටි කන්වෙන්ෂන් එක, කියෝතෝ ප්‍රොටෝකෝල් එක, මොන්ට්‍රියල් ප්‍රොටෝකෝල් එක, ඔසෝන් සම්බන්ධයෙන් රම්සා කන්වෙන්ෂන් එක, වෙට්ලන් සම්බන්ධයෙන් බාසල් කන්වෙන්ෂන් එක, හැසඩස් වේ සම්බන්ධයෙන් නැත්නම් අහිතකර විනාශකාරී අපද්‍රව්‍ය සම්බන්ධයෙන්. නමුත් අපි දන්නවා අපිට ලෝකය තුළ විශාල වශයෙන් පරිසර හානි සිද්ධ වෙනවා. මේ පරිසර හානි සියල්ලම ලංකාව තුළ සිද්ධ වෙච්ච ඒවා. ප්ලාස්ටික් පොලියුෂන්, ඒ වගේම ගල්ලඟුරු බලාගාරයක් තියෙනවා. මේක විශාල දූෂණයක් සිද්ධ කරනවා. මේ පහුගිය සති දෙකකට විතර ඉස්සරහත් විශාල දුම් අලු පිටවීමක් සිද්ධ වුණා. මේ තුන්නේ මාස අවුරුදු කීපයකට කලින් කෙසෙල් වල තිබිච්ච අලු තිබිච්ච හැටි. ඒ වගේම වායු දූෂණය, මේ ගඟවල් ගංගා දූෂණය, කැලණි ගඟ දූෂණය, ඊට පස්සේ විෂුවල් පොලියුෂන්, මේ වගේ විවිධ ආකාරයේ පරිසර දූෂණ රාශියක් අපි මේ පොළොවට සිද්ධ කරනවා. මේ සියල්ලම ලංකාවේ පින්තූර.
අපිට කොච්චර ව්‍යවස්ථාවෙන් කියලා තිබුණත් පරිසරය ආරක්ෂා කරන්න කියලා අපි ඒක සිද්ධ කළ නැහැයි කියලා මේක ඉතාම පැහැදිලිව දකින්න පුළුවන්. ඊළඟට අපිට අපේ ආහාර සම්බන්ධයෙන් මේ වගේම ගැටලු ගොඩක් තියෙන අපිට ජානතාක්ෂණ ආහාර 2005 අවුරුද්දේදී පරිසර යුක්ත කේන්ද්‍රය අධිකරණයේ ක්‍රියාමාර්ගයක් අරගෙන මේ ජානතාක්ෂණ ආහාර වෙළඳපොලේ තියෙනවා නම් ලේබල් කරන්න ඕන කියලා නීතියක් ගත්තා. ඒක තවමත් ක්‍රියාත්මකයි. හැබැයි මම හිතන්නේ ඒක සක්‍රීයව ක්‍රියාත්මක කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වෙලා තියෙනවා. කෘෂි රසායනික ද්‍රව්‍ය පිළිබඳව විශාල වශයෙන් කතා කරනවා. ඊට පස්සේ ආහාර වලට එකතු කරන විවිධ ඇඩිටිව්ස් වර්ග පිළිබඳව අපි කතා කරනවා. චුට්ටක් කෑවට කමක් නැහැ කියලා කියන જાතිය. ඒ වගේම ඊයම් තීන්ත මේ සම්බන්ධයෙන් අපි 2009 දී පර්යේෂණයක් කරා. එහිදී අපිට එක්තරා තීන්ත වර්ගයක මිලියන කොටස් 135,000ක් ඊයම් තීනවයි කියලා සොයාගත්තා. ඉන්ද අනුතුරු 2011 අපි අධිකරණයේ ක්‍රියාමාර්ගයක් ගත්තා. එහි අනුව 2013 සිට එම ප්‍රමාණයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තිබෙන ප්‍රමාණයට ප්‍රමිතියට එහෙම නැත්නම් බිත්තිවල ගාන තීන්තවල මිලියන කොටස් 90%කට අඩු කරන්නත් අනිත් එනමල් පේන්ට් වල නැත්නම් ඔයිල් බේස් පේන්ට් වල මිලියන කොටස් 600%කට අඩු කරන්නත් නියෝගයක් නීතියක් පැනෙව්වා. ඒ නීතිය දැනට ක්‍රියාත්මකයි. අපි වෙළඳපොලේ බැලුවා බොහෝ 99.9%ක්ම තීන්ත ඒ ප්‍රමිතියට අනුව කටයුතු කරනවා දැන්. ඒ වගේම සමේ ගාන හම සුදු වෙන ක්‍රීම් වර්ග මේ පිළිබඳව අපි පරීක්ෂණයක් කරලා තිනවා. ලංකාවේ තිබෙන ක්‍රීම් වර්ග 48කින් 25කම ඉතාමත් අධික ලෙස රසදිය අඩංගු බව තේරුණා. එයින් සමහරක් ඒවා 25,000කට ඒ කියන්නේ මිලියන කොටස් 25,000කට වඩා වැඩිපුර රසදිය තිබුණා. ඒ වගේම ඇස්බෙස්ටස් වගේ තහනම් ද්‍රව්‍ය, ඒ වගේම විශාල වශයෙන් පරිසර දූෂණයන් අපේ ආහාරයටත් අපේ ස්වභාව ධර්මයටත් සිද්ධ කරමින් පවතී. අපිට ලංකාවේ පරිසර ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි වන විනාශය පිළිබඳව පහුගිය වසර එකහමාර විතර තිස්සේ ඉතාමත් කඩින්ම කතා කරා. ඒ වගේම තෙත්බිම් ගොඩ කිරීම, ගඟවල් වල වැලි හැරීම, ඒ වගේම ග්‍රැෆයිට් ඉල්මනයිට් වගේ දේවල් හැරීම, රසායනික දූෂණය, ගඟවල් දූෂණය, වායු දූෂණය, ඊපෙරේදා අර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විනාශ වීම හරහා ඒ විදිහට විශාල විනාශයක් සිද්ධ වුණා. ඊට පස්සේ දේශගුණික පර්යාස සහ ඒ වගේම මුහුදු ගර්ල කාදනය වගේ ප්‍රශ්න අපිට මතක් කරන්න පුළුවනි. නමුත් මීට වඩා ගොඩාක් පරිසර ප්‍රශ්න ලංකාව තුළ තියෙනවා. ඒ වගේම ලංකාවේ පහුගිය දවස්වල තීන්දුවක් ගත්තා. අපිට වන සංරක්ෂණය සඳහා යම්කිසි ආරක්ෂාවක් තිබුණා. ලංකාවේ තිබෙන සමහර වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රක්ෂිත සංරක්ෂිත ප්‍රදේශ විදිහට ආරක්ෂිතයි. ඒ වගේම තව සමහරක් වනාන්තර වන ජීවි කලාප විදිහට ආරක්ෂිත වෙලා තියෙනවා. නමුත් අක්කර හෙක්ටයාර 700,000කට ආසන්න ප්‍රමාණයක් තිබුණේ අදර් ස්ටේට් ෆොරස් නැත්නම් වෙනත් රජයේ වනාන්තර කියන විදිහට. ඒ වනාන්තර වලත තීචේ නීතිමය ආරක්ෂා ඉවත් කිරීමට පහුගිය දවස්වල රජය කටයුතු කරා. එහිදී ඊට පස්සේ මේ 1/2020 කියලා චක්‍රවේගයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් වලට බරතල ලබා දුන මේ වනාන්තර තමන් කැමති ආකාරයට භාවිතා කරන්නට. නමුත් පහුගිය මැයි මාසේ 31 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තවත් නියෝගයක් නිකුත් කළා තිනවා. එය වැරදි ලෙස පාවිච්චි කළා තිනවා. බොහෝ අය වනාන්තර විනාශකම් තැන් වලට ගියාම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ලිඛිත අවසරයන් ඔවුන් සතුව තිබුණා. ඒ නිසා මේ එලෙස ලිඛිත අවසර ලබා දීම ප්‍රාදේශීය ලේකම්වරුන්ට තහනම් කළා තිනවා මේ 31 වෙනිදා ඉමතුරු. ඒක නිසා මේක අපි අවුරුදු එකහමාරක් විතර විශාල සටනක් කළා. මේ වෙනකොට අධිකරණයේ නඩු පහක් තියෙන කාරණයක්. ඉතින් ඒක නිසා මෙවැනි දේවල් වලට අහුම්කන් නොදීම ජනතාව කියනකොට සහ ඒ වගේම ශාස්ත්‍රීය පළපුරුදු වලට අහුම්කන් නොදීම ඉතාමත් ගැටලුවක්. අලි මිනිස් ගැටුම විශාල ප්‍රශ්නයක්. 2019 දී අලි 409ක් මැරුණා. ඒ වගේම මිනිස්සු 161ක් මැරුණා. 2021 දී මම හිතන්නේ මේ වෙනකොට මේ පළවෙනි දවස් 65ට හදපු එකක්. නමුත් දැන් මේ වෙනකොට අලි 105කට වැඩි ප්‍රමාණයක් මැරලා තිනවා අලි මිනිස් ගැටුම නිසා. වැලි හැරීම විශාල ගැටලුවක්. මම ඉස්සෙල්ලත් කිව්වා මේ වර්තමාන රජයේ බලයට පත්වීම සමගම
වැලි ප්‍රවාහනය සඳහා තියෙන බලපත්‍ර ක්‍රමය අහෝසි කරා ඒ හරහා විශාල පරිසර විනාශයක් සිද්ධ වුණා. පසුව පහුගිය මැයි මාසයේ අපි අධිකරණමය තීන්දුවක් ලබා ගත්තා නැවත මේ ප්‍රවාහන බලපත්‍රය ක්‍රියාත්මක කරවන්න කියලා. ඊළඟට අපිට කතා නොකරම බෑ මේ දිනවල සිද්ධ වෙන සිද්ධ වෙච්ච පරිසර විනාශය මේ එක්ස්ප්‍රස් පර්ල් කියන නෞකාව මෙය අධික ලෙස විෂ සහිත රසායනික ද්‍රව්‍ය කන්ටේනර් මම හිතන්නේ 500ක් 700ක් අතර ප්‍රමාණයක් තිබෙන නෞකාවක්. ඒ නෞකාව ලංකා මුහුදේ ගිනිබත් වුණා. ඒ නෞකාව නිවන්න විඳර නිවන්න පාවිච්චි කරපු ක්‍රමවේදයන් හරිම අවිද්‍යාත්මකයි. ඒ හරහා සිද්ධ වුණේ නැව ගිනිගත්තා එක මේක දැන් ගිලා බහැලා තියෙනවා. නමුත් මේ වෙනකොට එහි තිබෙනවා අපිට ප්ලාස්ටික් වලින් වෙච්ච හානිය මම හිතන්නේ වසර 500ක් 1000ක් විතර වගේ තිබේවි. මොකද ප්ලාස්ටික් ඇට කොච්චර ඉවත් කරත් ඒක 150කට 60කට වඩා ඉවත් කරන්න බෑ. විතරිටික වැලිත් අතර තියේවි. ඒක ප්ලාස්ටික් දිරාපත් වෙන වසර 1000ක් විතර යනවා. ඉතින් ඒක නිසා මේ පරිසර ගැටලුව තවත් වසර 1000ක් විතර පවතින ගැටලුවක් බවට මා විශ්වාස කරනවා. ඒ වගේම තෙල් පිට වුණොත් බැරි වෙලාවත් ඒයින් විශාල හානියක් වෙන්න පුළුවන්. නමුත් එහෙම නොවුනත් අද වෙනකොට නයිට්‍රික් අම්ලයේ මොහොතට වැටලා වෙච්ච විනාශයන් විශේෂයෙන් කැස්බෑවන් මරණයට පත් වෙලා තිනවා, මාළු මරණයට පත් වෙලා තිනවා. ඒ වගේම මෙහි යූරියා, සෝඩියම් මෙතොක්සයිඩ්, ඒ වගේම කොපර් ස්ලැග්, ලෙඩ්, නැත්නම් ඊයම්, කොපර් ස්ලැග්ස් කියන්නේ තඹ, තඹ කුඩු. එතකොට ඒ වගේම මෙතනෝල්, එතනෝල් වගේ දේවලුත්, ඒ වගේම ප්ලාස්ටික් සහ හඳුනා නොගත් නැත්නම් පරිසරයට හානිකර ද්‍රව්‍ය අඩංගු කන්ටේනරයකුත් තියෙනවා. ඉංග්‍රීසියෙන් මේක සඳහන් කර දෙන්නේ environmentally harmful substances container එකක් තියෙනවා කියලා. මේව මොකක්වත් අපි හරියටම දන්නේ නැහැ. රජය මේ වෙලාව වෙනකොට තෙල් පිටවීම සම්බන්ධයෙන් සහ මේ ප්ලාස්ටික් ප්‍රශ්නේ සම්බන්ධයෙන් කතා කරන්නේ. නමුත් මේ මුළුමනින්ම විෂ සහිත නැවක්, ඒ නැව පිටින්ම දැන් විෂ සහිත එකක් බවට පත් වෙලා මොහොතේ තියෙන්නේ. ඒවා මාළු ආහාරයට ගත්තොත් එහෙම මාළු කොමත් ආහාරයට ගන්නවා ඒ හැරින් යනවා. එතකොට මාළුන්ට මේ රසායනික ද්‍රව්‍ය ඇතුල් වෙන ප්‍රමාණය ඊට පස්සේ ඒක ආහාර ධාන්‍ය දිගේ ඉහළට ඉහළට යනවා. ඒ හරහා ලොකු මාළුන්ට ඒ වගේ සිය දහස් ගුණයක් වැඩි වෙන්න පුළුවන්. ඒවා ආහාරයට ගත්තොත් ඒවා මිනිසුන්ටත් හානිකර වෙන්න පුළුවනි. ඉතින් ඒක නිසා විශාල බරපතල ගැටලුවක් තියෙනවා. විද්‍යාවෙන් විසඳන්න ඕන ගැටලුවක් තියෙන්නේ. නැතුව දේශපාලකයන් හෝ එහෙම නැත්නම් බිස්නස් නැත්නම් මේ වාණිජ අරමුණු තිබෙන අය විසඳන්න ඕන ගැටලුවක් නෙවෙයි දැන් තියෙන්නේ, විද්‍යාව හරහා විසඳන්න ඕන ගැටලුවක්. ඒක තමයි මට මේ සම්බන්ධයෙන් කියන්න ඕන කාරණේ. මේ සම්බන්ධයෙන් පරිසර විද්‍යුත් කේන්ද්‍රය සහ ධීවරයන් එකතු වෙලා ඊයේ දිනේ නඩුකරයක් දැම්මා මේකට අදාළ වන්දි ගෙවන්න කියන එකත්. ඒත් එක්කම ලංකාවේ මෙවැනි දෙයක් ඉදිරියට නොවෙන්නට අපේ ක්‍රමවේදයන්, අපේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේදයන් වැඩි දියුණු කරගන්න, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ ඒ වගේම විශේෂඥවරු ලංකාව තුළ බිහි කරගන්න කියන කාරණේ අපි එකෙන් ඉල්ලීමක් කළා තිනවා. ඒ වගේම මේ නැව ලංකාවට ගෙන ඒමේදී යම්කිසි දූෂණයක් සිද්ධ වුණා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරලා තිබෙනවා. අපිට මම ඊළඟ කාලයේ වැය කරන්න කැමති දේශගුණික පරයය සම්බන්ධයෙන් ලංකාව කියලා කියන්නේ දූපත් රාජ්‍යයක්. ඒතර මේ දූපත් රාජ්‍ය තුල වටේම තිබෙන මොහොද අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් විදිහට දූපත් රාජ්‍යයන් වලට තියෙන මේ සෙන්ටිග දංශක 1.5කට වඩා උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම ලෝකයේ දැන් කොහොමද අයිස් දියවෙනව 1.5කට වැඩි නොවී අයිස් දෙන මේ දියවෙන අයිස් ටික සම්පූර්ණයෙන් මුහුදු වලට එනවා. එතකොට මුහුදු මට්ටම වැඩි වෙනවා. මේ මුහුදු මට්ටම වැඩි වීම නිසා ලංකාවේ බොහෝ වෙලාවට යාපනය ප්‍රදේශය, ගාල්ල ප්‍රදේශය, පුත්තලම ප්‍රදේශය වගේ පහත් බිම් තියෙන ස්ථාන කොළඹ පවා යටවීමට ලක් වෙන්න පුළුවන්. මේක බරපතල ගැටලුවක් විදිහට මා දකිනවා දූපත් රාජ්‍යයක් විදිහට ලංකාවට. ඊළඟට ලංකාව තුළ අපිට වියලි කාලගුණ තත්ත්වයන් තිබෙනවා. ඒ වගේම වර්ෂාව අධික ලෙස වර්ෂාව ලැබීම ඒකත් එක්කලාම නායයම් වගේ දේවල් අපිට තියෙනවා. ඉතින් මේ වතුර රඳාගෙන ඉන්න පුළුවන් තෙත්බිම් සහ කාණු පද්ධති, ඇල දොළවල් මේ සියල්ල විනාශ වෙලා තියෙන තත්ත්වයකටදී අපි දේශගුණ විපර්යාස වලට ඉතාමත් තදින්
හානියට පත් වෙන්න පුළුවන් රටක් විදිහට හඳුනාගෙන තියෙනවා. අපිට දේශගුණ විපර්යාසවල ප්‍රතිපලයක් විදිහට දකින්නට පුළුවන් දේශගුණික අනාතයන් බිහිවීම. එතකොට ලංකාව තුළ විශාල ප්‍රමාණයක දේශගුණික අනාතයන් බිහිවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැම මිලියනයකටම 15,000ක් විතර වගේ දේශගුණය නිසා අනාතයට පත් වෙන්න අනාත භාවයට පත් වෙන්න පුළුවන් කමක් තියෙනවා ලංකාවේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන එක 2017 විතරක් 135,000ක් විතර ඩිස්ප්ලේස්මන්ට් සිද්ධ වුණා ඒ හානිය හරහා. එතකොට එහෙම නැත්නම් අවතැන්වීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ හරහා ඊට අමතරව මේකේ ප්‍රතිඵල විදිහට පස සෝදාගෙන යාම, පස සෝදා පාලුවට ලක්වීම, ඊට පස්සේ මුහුදු වතුර රට තුළට ගලා ගැනීම, ජලය නැතිවීම, කෘෂිකාර්මික භෝග අඩුවීම වගේ ප්‍රධාන ගැටලු රාශියක් දේශගුණ විපර්යාස නිසා ලංකාවට වෙන්න පුළුවන් කියලා සොයාගෙන තිබෙනවා. නාය යාම කියන්නේ ඉතාම විශාල ගැටලුවක්. මේ පින්තූරයේ තියෙන මීරිය බැද්ද නාය යාම 2014 අවුරුද්දේදී ගෙවල් 150ක් විතර විනාශයට පත් වුණා. මිනිස්සු 100කට වැඩි ප්‍රමාණයක් විනාශයට පත් වුණා. ඒ වගේම මිනිස්සු 500කට වැඩි ප්‍රමාණයක් දේශගුණික අනාථයන් බවට මෙහිදී පත් වුණා. මම මේ දේශගුණික අනාථයන් කියන වචනය පිළිබඳව යමක් කියන්න කැමතියි. විශේෂයෙන් දේශගුණික අනාථයන් කියන වචනේ පාවිච්චි කරනවට යුද අනාථයන් කියන පිළිබඳව කටයුතු කරන අය කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද යුද අනාථයන් කියන අය හැමතිස්සෙම හිතන්නේ එය ඔවුන්ට ගැටලුවක් වෙයි කියලා. නමුත් අවාසනාවකට වගේ දේශගුණික අනාථයන් කියන එක නිර්වචනය කරන්න පුළුවන් නිර්වචනයක් ලෝකයේ නීතිය තුළ තවමත් නැහැ, ලංකාවේ නීතිය තුළත් නැහැ. නමුත් අපිට පෙනී යනවා මේ අනාථයන්, එහෙම නැත්නම් අපි සමහරක් වෙලාවට කියන ක්ලයිමේට් ඉන්ඩියුස් මයිග්‍රේෂන් කියලා, දේශගුණික හේතු නිසා අනාථ භාවයට පත් වෙන අය කියන කාරණය. එතකොට මේ වචන දෙකෙන්ම කියවෙන්නේ එකම කාරණයක් විදිහට අපිට සලකන්න වෙනවා. එතකොට ලංකාවේ 2017 අවුරුද්දේදී මීට වඩා විශාල ප්‍රමාණයක් 275ක් විතර මිනිස්සු මිය ගියා. ඒකත් මම පෙන්නන්නම්. මේ තියෙන්නේ ලෑන්ඩ්ස්ලයිඩ්ස් සිද්ධ වෙන්නේ දැන් වර්ෂාව පොළොවේ පැලුම් තියෙන ස්ථානවලට අධික වර්ෂාව ආවහම ඒ වතුර හිර වෙනවා. දැන් මේ සාමසර කන්දේ සිද්ධ වෙච්ච විනාශය, එතන පදිංචි අය කල්පනා කරේ නැහැ ඒගොල්ලෝ ගලක් උඩ ඉන්නේ කියලා. ඒගොල්ලෝ නිවාස හදලා තිබුණා. නමුත් එතනට ඇවිල්ලා අර වතුර ටික එකපාරට මුළු කන්දම ගලාගෙන ගිහිල්ලා මේ පස වතුර වගේ වේගෙන ගලාගෙන ගිහිල්ලා ගම්මානය යට වුණා. කන්දේ සහ ගමත් සියල්ලම යට වෙලා ගියා. මේක 2016 අවුරුද්ද සිද්ධ වුණේ. මෙවැනි නායයන් වැඩි වෙනවා කියලා සොයාගෙන තියෙනවා දේශගුණික පරයාසවල. අධික නැත්නම් high intensity rain එක වැස්ස එනකොට මෙහෙම වෙන්න පුළුවන් කියලා සොයාගෙන තිබෙනවා. ඊළඟට 2017 කොළඹ තිබිච්ච ගම් වතුර ඔබට පේන්නේ අධිවේගී මාර්ගයේ. මේ අධිවේගී මාර්ගයේ යට වෙන තරමටම මේ ගම් වතුර ආවා. 300,000කට අධික ප්‍රමාණයක් විනාශයට පත් වුණා. මේ කාලය තුළම මිලියනයකට අධික ප්‍රමාණයක් වියලි කලාපයේ වියලි කාලගුණ තත්ත්වයන් යටතේ අනාථයන් අනාථ භාවයට පත් වුණා. මේ තියෙන්නේ ලංකාවේ පින්තූර මේව තනමල් වෙල ප්‍රදේශයේ. මේ තියෙන්නේ කිරින්දි ඔය සම්පූර්ණයෙන් මෙහිදී ගිහිල්ලා තිනවා. මේ තියෙන්නේ තනමල් වෙල ප්‍රදේශයේ වැවක් මැද්දේ ලිඳක් හරලා වතුර ගැනීම. එතකොට මේ ප්‍රශ්නය දිගින් දිගටම අපේ දේශගුණික ප්‍රශ්නයක් විදිහට බලපානවා. ඊළඟට මේ දේශගුණික ප්‍රශ්නයේ බරපතලභාවය පෙන්වන්න මේ පින්තූරය මම පාවිච්චි කරන්නේ. ඔබට පේනවා මුළු ලංකාවම තනි සයික්ලෝනයකින් නැත්නම් සුළිසුළඟකින් බැහැලා තිනවා. එතකොට මේ ලංකාව බොහොම මොහොතකින් විනාශයට පත් කරන්න පුළුවන් මේ සුළිසුළං ඇති කරන්නට මේ දේශගුණික පරයාස වලට හැකියාව තියෙන. මේක වසර 2000 ඇති වෙච්ච එකක්. නමුත් අපිට පහුගිය දිනවලත් ඒ වගේ සයික්ලෝන් එකක් ආවා. නමුත් ඒක ටිකක් ඈතට ගියා. පිලිපීනය නිතරම මම හිතන සයික්ලෝන් 20කට වඩා, නැත්නම් ඒගොල්ලෝ කියන්නේ ඒවට ටයිෆූන් කියලා වල්ලා. මේ ටයිෆූන් විශාල වශයෙන් එන තැනක් තමයි පිලිපීනය වගේ රටවල් දූපත් රාජ්‍යයක් විදිහට ඉතාමත් බරපතල ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. පිලිපීනය වගේ දුප්පත් රාජ්‍යයන්, ඒ වගේම පුංචි පැසිෆික් රාජ්‍යයන් විශාල හානියකට තියෙනවා. මේ සියල්ලම දේශගුණික විපර්යාසවල හානි විදිහට හඳුනාගෙන තිබෙනවා. මේ තියෙන්නේ හම්බන්තොට ප්‍රදේශයේ තිබිච්ච පින්තූරයක්. 2001 වසරේදී ඇති වෙච්ච
වියලි කාලගුණ තත්ත්වය මේ වගේ එල් නිනෝ එල් ලානිනා තත්ත්වයන් වරින් වර ඇති වෙන්නට පුළුවනි දේශීය විපර්යාසයන් නිසා. මේ තියෙන්නේ 2001 අවුරුද්දේ ගත පින්තූරයක්. අපිට දේශීය විපර්යාස නිසා වෙන්න පුළුවන් හානිය පිළිබඳව පෞද්ගලික කාලය තුල අපි පරිවේෂණ සිද්ධ කරා ආචාර්ය පුණ්‍යවර්ධන මහත්මයා සමග එතුමා කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරේ. එතකොට ඒ අනුව අපිට පෙනී ගිය කාරණයක් තමයි මෙන්න මේ ප්‍රදේශය නැත්නම් රටේ මැද කොටස සෙන්ටිගේ දන්සක 3.1 ඉඳලා 3.25ක් වෙනකන් ප්‍රමාණ වලින් ඉහළ යන්න පුළුවන් කියලා. ඒ වගේම මෙන්න මේ යාපනය ආශ්‍රිත මේ කොටසත් ඒ වගේම උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන් 2080 වසර වන විට. ඒ වගේම ලංකාවේ දේශගුණික කලාපයන් උෂ්ණත්ව කලාපයන් බොහෝ දුරට වෙනස් වෙනවා දේශගුණික තත්ත්වයත් එක්කලා. ඔබට පේනවා මේ පින්තූරය මේක මේ තියෙන තෙත් කලාපය සහ අතරමැදි කලාපය සහ වියලි කලාපය මේ කලාප වල වෙනස් වීමක් දකින්න බලාපොරොත්තු වෙනවා 2080 වෙනකොට ලංකාවෙන් 3/2කට වැඩි ප්‍රමාණයක් ඉතාමත් අධික වියලි කාලගුණ තත්ත්වයන් තිබෙනවා. ඒ වගේම තෙත් කලාපීය තත්ත්වය යම් තරමකට වෙනස් වෙනවා. මේ නිසා අපේ වගාවන් වලට හානි වෙන්න පුළුවනි, ජන ජීවිතයට හානි වෙන්න පුළුවනි. ඒ වගේම අපේ ශරීර සනීපයේ විශේෂයෙන් සමහරු සීත තැන් වලට යනවා මේ යම් කිසි විවේකයක් ගන්න කියලා. ඒ සියලුම දේවල් වෙනස් වෙන්න පුළුවනි මේකත් එක්කලා. ඒ වගේම අපේ පොළොව මත තියෙන ශාක පද්ධති, සත්ව විශේෂ මේ සියලුම දේවල් මේ 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 වර්ෂා පතන නිසා උෂ්ණත්වය වෙනස් වීමත් එක්කලා වෙනස් වීමට ලක් වෙන පුළුවන් විශේෂයෙන්ම දේශීය විපර්යාස නිසාම. ඒ වගේම අපි මේ පරිශ්‍රණයේදී කරා උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වෙන්න පුළුවන් හානිකර තත්ත්වය මොකක්ද කියලා අපිට වැඩිපුරම උෂ්ණත්ව වෙනසක් දකින්න වැඩිපුරම ක්ලයිමේට් මත දේශීය විපර්යාසවලට හානි වෙන කට්ටිය තිබෙන මේ එලිෆන්ට් පාස් වලින් පහළට උතුරු දිස්ත්‍රික්කයේ ඒ වගේම අඩුම කොටසක් මෙතන අපිට යාපනයේ ප්‍රදේශයේ දකින්නට හම්බ වුණා. එතකොට මම හිතන්නේ ඒක ටිකක් වැදගත් කාරණයක්. මොකද ඒක මොහොතකට ආසන්නයේ තිබෙන නිසා. ඒ වගේම මෙන්න මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අම්පාර දිස්ත්‍රික්කයේ වගේ තැන්වල සාමාන්‍ය වෙනසකුත් ඒ වගේම යාපනයේ මේ උතුරු පළාත තරම්ම නැති වුණත් අනුරාධපුර පොළොන්නරුව සහ මඩකල පොත් දිස්ත්‍රික් වල සාමාන්‍ය ප්‍රමාණ උෂ්ණත්වය සහ මේ දේශගුණික පරයස් වලට හානි වෙන ප්‍රමාණය වැඩි වෙනවා කියලා අපිට මෙහිදී නිකන් ගණනය කිරීමක් කරන්න සිද්ධ පුළුවන් වුණා. මේ ටේබල් එක හරි වැදගත්. මේකෙන් කියලා තින් මේ 2017 වසරේදී ක්ලයිමේට් ඉන්ඩෙක්ස් එක මේක ග්ලෝබල් ක්ලයිමේට් ඉන්ඩෙක්ස් කියලා මේක කරන්නේ. එතකොට ඒකෙදී ලෝකයේ සිද්ධ වෙච්ච දේශගුණික විපර්යාස නිසා සිද්ධ වෙච්ච හානි ගණනය කිරීම ලක් කරනවා විවිධ ක්‍රයිටීරියා පාවිච්චි කරලා. එහිදී 2017 අවුරුද්දේදී පොටෝරිකෝ රාජ්‍ය තමයි වැඩිපුරම නැත්නම් අංක 1ට දේශගුණික විපර්යාස නිසා හානියට පත් වෙච්ච රට විදිහට තිබුණේ. ශ්‍රී ලංකාව දෙවෙනි තැනට හානියට පත් වෙච්ච රට, 246ක් මරණ තිබෙනවා. නමුත් අපිට වෙච්ච අලාභය බැලුවොත් එහෙම මිලියන 3129ක ඇමරිකන් ඩොලර් මිලියන 3129ක අලාභයක් අපිට සිද්ධ වුණා. දැන් මේ වගේ මේ අලාභය අපේ ජනගහනයට සාපේක්ෂව ඉතාමත් වැඩි. එතකොට මේ වගේ අලාභයක් වුණාම මේ අලාභය කිසිම තැනකින් ගෙවන්නේ නැහැ. ඉස්සරනම් මේකට කොහොමවත් ගෙවෙන්නේ නැහැ. දැන් සමහර ඉන්ෂුරන්ස් කම්පැනි ඒගොල්ලෝ රී ඉන්ෂුරන්ස් කරලා තිනවා එක්ස් බ්‍රිතාන්‍යයේ. ඒ හරහා යම් තරමකට සමහර ගම් වතුරට එහෙම ඒගොල්ලෝ ඉන්ෂුරන්ස් දෙනවා. නමුත් ඉන්ෂුරන්ස් කියන්නේ මාකට් මෙකැනිසම් එකක් කියලා අපි විශ්වාස කරන ඉන්ෂුරන්ස් කරන එක නෙවෙයි වෙන්න ඕන. මේ දේශගුණික විපර්යාස වලට හේතු සාධක වන මූලයන් ඉවත් කිරීම කියන කාරණය වෙන්න ඕන. නමුත් ඔබට පේනවා අපි ලෝකෙන් දෙවෙනි තැනට විනාශ වෙච්ච රට දේශගුණික විපර්යාස නිසා මේ 2017 අවුරුද්දේදී. ඊට පස්සේ 2018 අවුරුද්දේදී ඒ විදිහටම ගත්ත දත්ත අනුව 2020 වසරේ වාර්තාව සකස් කළ තිබෙනෙහිදී ජපානයේ එක,
පිලිපීනි දෙක ජර්මනිය තුන මැඩගස්කර් හතර ඉන්දියාව පහ හය වුණේට නැවත වතාවක් ශ්‍රී ලංකාව තියෙනවා. ඒ කියන්නේ පළවෙනි දේශගුලි විපර්යාසයන් නිසා හානියට පත් වෙන්න පුළුවන් ප්‍රධාන රටවල් 10 අතර ලංකාව හැම විටම තියෙනවා. ඒක නිසා ලංකාවේ ජනතාව විදිහට අපි බොහොම උනන්දු වෙන්න ඕන අපිට මොකද කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන් කියලා. මේ අපි ඒ දවස්වල දේශගුලි විපර්යාස සමුළුවට ගියාම අපි උද්ඝෝෂණය කරපු ආකාරය අපි කියන්නේ සෙන්ටිමීටර්ස් 1.5 රිච් කන්ට්‍රීස් ඇත්තටම තමයි වැඩිපුර හානිය සිද්ධ කරන්නේ. නමුත් බොහෝ වෙලාවට ඔවුන්ට මුදල් මේ හැකියාව තියෙන නිසා ඔවුන්ට හැකියාව තිබෙනවා ඒක කළමනාකරණය කරගන්න. නමුත් දුප්පත් රාජ්‍යයන් වලට මේ කියන ගැටලුව තදින්ම බලපානවා. ඊළඟට අපි ලෝකය පොඩි කාරණා තුනක් මම ඉදිරිපත් කරන්න මේ පවර්පොයින්ට් එක හරහා. එකක් තමයි ලෝකය අද වෙනකොට මිනිසුන්ට විතරක් මේ පාරිසරික අයිතිවාසිකම් කියන එක තියෙන්නේ. අපි රයිට්ස් ඔෆ් නේචර් කියලා දෙයක් කතා කරනවා. මම හිතන්නේ ඒක රටවල් මිනිසුන් දැනගත යුතුයි. පාරිසරික අයිතිවාසිකම් තියෙන මිනිසාට පමණක් නෙවෙයි අපේ ස්වභාව ධර්මයේ තියෙන හැම පද්ධතියකටම පාරිසරික අයිතිවාසිකමක් තියෙනවා. මේ වෙනකොට අපි සිංහරාජය සම්බන්ධ අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් කරන් තියෙනවා. අපි හිදී කියනවා සිංහරාජයට මේ පාරිසරික අයිතිය නැත්නම් ස්වභාවික ස්වභාව ධර්මයේ අයිතිය ඒගොල්ලන්ට ලබා දෙන්න කියලා අපි කියනවා රයිට්ස් ඔෆ් නේචර් කියලා. ඊළඟට මේ වෙනකොට බොලිවියාව, ඉක්වඩෝරය සහ නවසීලන්තය වගේ රටවල් ඒ තමන්ගේ ව්‍යවස්ථාවකට තුලත් කරගෙන තිබෙනවා. ඊළඟට අපි ප්‍රධාන තව සංකල්පයක් වෙනවා රයිට්ස් ඔෆ් ෆියුචර් ජෙනරේෂන් කියලා. මෙහිදී බලාපොරොත්තු වෙන්නේ අපි හැමදාමත් කියන ආකාරයට වර්තමාන පරපුරට කිසිම අයිතියක් නැමි සියලුම පරිසර විනාශයන් සිද්ධ කළ මේ ලෝකය විනාශ කරගෙන තමන්ගේ ජීවිතාව කරගන්න තමන් ජීවත් වෙන්න අපිට අපි බිහි කරන දරුවන්ට ඊළඟ ඔවුන්ගේ කාලය තුළදීත් මේ පරිසරයේ භුක්ති විඳින්න තියෙනවා. ඒ නිසා අපි බොහෝ වෙලාවට කියනවා මේ අපි අද පවතින පරිසරය අපි අනාගත පරපුරේ ණයට ගත් දෙයක් කියලා. ඒක නිසා අපි පරිසරය භුක්ති විඳිනකොට අපි ඒක දැනගෙන කටයුතු කළ යුතු වෙනවා. ඊට පස්සේ අපි කියනවා ඉන්ටර්ජෙනරේෂන් ඉක්විටි කියලා කාරණයක් අපි නීතියේ පිළිගන්නවා. එහිදී අපි ආර්ථික, මානසික සහ මේ සමාජීය කියන සියලු අංශවලින් සාධාරණයක් වර්තමාන වගේම අනාගත පරපුරටත් සිද්ධ කර යුතුයි කියන කාරණය. එතකොට මෙන්න මේ කාරණා ටික මම කැමතියි ඔබට ඉදිරිපත් කරන්නට. විශේෂයෙන්ම දේශගුණ විපර්යාස පිළිබඳව කතා කරන මේ වගේ යුගයක දැන් මේ දිනවල නැවත වතාවක් බ්‍රිතාන්‍යයේ නෙවෙයි ස්කොට්ලන්තයේ මේ වෙනකොට පැවැත්වෙන දේශගුණ විපර්යාස සම්මුළුව ඒක වර්චුවල් සම්මුළුවක් විදිහට තියෙන්නේ. නමුත් අපිට ලංකාව විදිහට අපි තවමත් ගල් අඟුරු ප්‍රමෝට් කරනවා. අපි තවමත් පොසිල් ඉන්ධන තමයි වාහන දුවන්න පාවිච්චි කරන්නේ. අපි මහජනතාවට පොදු ප්‍රවාහනය තවමත් දියුණු කරන්නේ. අපි ඒකට වාහන තමයි වැඩි කරන්නේ. වනාන්තර තවමත් විනාශ කරනවා, තෙද්දින් තවමත් විනාශ කරනවා, මුහුදු තවමත් විනාශ කරනවා. ඒ වගේම අපි ආහාර පුළුවන් තරම් අපි ගේන්න යන්නේ බොහොම ලොකු කාබන් ෆුට් ප්‍රින්ට් එකක් තියෙන ඒවා. සමහර වෙලාවට බොහොම කාබන් මයිල්ස් ගොඩක්, එහෙම නැත්නම් දුර ඉඳලාගෙන ආපු ආහාර අපිට කන්න වෙලා තියෙනවා. මේවා සංකල්ප මේ වශයෙන් අපි ලොකු වෙනසක් සිද්ධ කරන්න වෙනවා අපිට දේශගුණ විපර්යාස වලට ඔරොත්තු දෙන්න. ඇත්ත එක පැත්තකින් අපි රටක් විදිහට ඒක පුද්ගල කාබන් එමිෂන් එක මෙට්‍රික් ටොන් එකයි 2ක් විතර වගේ තියෙන්නේ. නමුත් පාරිසරික මේ දේශගුණ විපර්යාස වෙන හානියට අපි පළවෙනි රටවල් 10 ඇතුළත ඉන්නේ. ඉතින් මේක පණිවිඩයක් තියෙනවා. මේ පණිවිඩය තමයි අපි අඩුවෙන් පිට කරයි කියලා දේශගුණ විපර්යාස නිසා වෙන හානිය අපිට අඩුවෙන් ඉන්නේ නැහැ. ඇත්තරම් බැලුවොත් එහෙම ලෝකේ 2020 තියෙන World Development Report එක කියලා එකක්. ඒකේ අපි සංවර්ධන සම්බන්ධයෙන් 74 වන ස්ථානයේ ඉන්නවා. නමුත් අපි පෘථුවියට කරන බලපෑම සම්බන්ධයෙන් අපි 35 වෙනි තැන ඉන්නේ. කියන්නේ අපි එච්චර ලොකු හානියක් සිදු කරන්නේ නැහැ. හැබැයි එහෙමයි කියලා දේශගුණයේ අපිට
හොඳට සලකන්නේ නැහැ. හානි වෙනකොට අපිට වැඩිපුර සලකන්නේ වැඩිපුර හානි වෙනවා. මොකද අපිට ඒකට ඔරොත්තු දී ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඇඩැප්ට් වෙන්න නැත්නම් අනුහුරු වීම කියන කාරණේ අවශ්‍යයි. ඒ වගේම මිටිගේට් කරනවා කියන කාරණේත් අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ ලොස් ඇන් ඩැමේජ් කියන කාරණේ නැත්නම් මේ හානි පූර්ණය කරන්න වන්දි ලබා දීම කියන කාරණේ කියන මේ ප්‍රධාන කාරණා තුනම කළ යුතුයි. විශේෂයෙන්ම වැඩිහිටි පරම්පරාවට මේක එච්චර තේරෙන්නේ නැහැ. තරුණ පරම්පරාව විදිහට ඔබ තේරුම් ගත යුතුයි මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. අර වැඩිහිටි පරම්පරාව හිතන මානසිකත්වයෙන්ම ඔබත් කටයුතු කළොත් එහෙම මේ ලෝකය නිවැරදි තැනක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔබගේ ඊට වඩා බාල පරම්පරාවට මේ පණිවිඩය ගෙන ආ යුතුයි, මේ පරිසරය රැකගත යුතුයි. ඒක නිසා මම හිතන්නේ අද මා කැමති නෑ මේක කියන්න. අපි බොහෝ වෙලාවට කියනවා මේ ඊළඟ පරපුරට පරිසරය රකින්න වත් ඉඩ දෙන්න කියලා. එහෙම ඊළඟ පරපුර නෙවෙයි වර්තමාන පරපුරම පරිසරය රකින්න ඕන, දේශීය විපර්යාස අඩු කරන්න කටයුතු කරන්න ඕන. නමුත් අවාසනාවකට වගේ වර්තමාන පරපුර තවමත් අධික තණ්හාවකින් තමන් සමහර අය දුප්පත්කම නිසාම පරිසර විනාශය කොහොම වුණත් ඒගොල්ලෝ ජීවත් වෙන උත්සාහයක් කරන නිසා විනාශයක් සිද්ධ වෙන. මම කියන්නේ වනාන්තරය එලි කළා බඩේ නිකුවවන මනුස්සයා ඒක කැමැත්තකින් මෙහෙම විනාශ කරනවායි කියදෙවල බොහෝ වෙලාවට ඔවුන්ගේ ජීවිතාව ඇත්තටම ඇති නැති පරතරේ ලංකාවේ වැඩිකම නිසා, විශේෂයෙන් අපේ රටේ සමහර කාලාට රුපියල් 30-40,000ක විදුලි බිල ගෙවන මිනිස්සු ඉන්න අතර රුපියල් 90කට විදුලි බිල ගෙවන මිනිස්සුත් ඉන්නවා. එතකොට 30-40,000ක විදුලි බිල ගෙවන මිනිස්සයා විශාල ගල්ලඟුරු වලින් නිපදවන මේ විදුලි බලයක් පාවිච්චි කරනවා. ඔහුගේ ගල්ලඟුරු නිසා එනතන් ඔහුගේ වායු දූෂණ ප්‍රමාණය තාමත් අධිකයි. අර රුපියල් 90ක් නැත්නම් මේ 90ක යුනිට් 90කට වඩා අඩුවෙන් පාවිච්චි කරන අයගේ පරිසරයට වෙන හානිය ඉතාමත් අඩුයි. එතන අසාධාරණයක් තියෙනවා. මේ අසාධාරණය සම කරන්න නම් අපිට ඉක්විටි ගැන කතා කරනවා, නැත්නම් මේ සමානාත්මතාවය ගැන කතා කරන්න වෙනවා. එහිදී රජයකට යුතුකමක් තියෙනවා සාධාරණ ප්‍රතිපත්ති සහ ක්‍රමවේද හරහා ඒ දුප්පත් එහෙම අඩුවෙන් කාබන් විමෝචනය කරන අයට සලකන්නට සහ ඔවුන්ට වෙනත් ආකාරවලින් උදව් කරන්නට, ඒ වගේම වැඩිපුර පිට කරන කට්ටියගේ කාබන් විමෝචනය අඩු කරන්නට කටයුතු කරන්නට. ඒක කාබන් විමෝචනය අඩු කරනවා කියන්නේ අපිට සුපිරි ආහාර කෑම, දැන් අපි හිතමු සමහරවල් චිලි රටෙන් ටින් මාළු ගෙනල්ලා කනවා කියන්නේ ඒකේ කාබන් විමෝචනය ඉතාමත් අධිකයි. කිලෝමීටර් දසදහස් ගාණක් ඈතට ඉඳලා ලංකාවට ටින් කරපු මාළු ගේනවායි කියන්නේ වෙන කරන්න පුළුවන් නරකම දෙයක්. ඒ වගේම අපි චීස් බටර් නවසීලන්තෙන් ගේනවායි කියන්නේ කරන්න පුළුවන් නරකම දෙයක්. එහි මේ ප්ලේන් එකක එනකොට විශාල එමෙතන නැවක එනකොට විශාල කාබන් ප්‍රමාණයක් පුළුස්සගෙන ඉන්නේ. ලංකාවේ අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක වඩා සුදුසුයි දේශගුණික පරාස. අපිට හිතන්න වෙනවා අපි ප්ලාස්ටික් එකතු කරොත් මේ විදිහට විශාල හානියක් අපි සිද්ධ කරන. ඒක නිසා මම හිතන්නේ අපිට වර්තමාන පරපුර විදිහට විශාල යුතුකමක් තියෙනවා. ඒ වගේම තරුණයන් සහ අනාගත පරපුර විදිහට ඔබටත් අයිතිවාසිකමක් සහ යුතුකමක් කියන දෙකමත් තියෙනවා. ඒක නිසා අපි හැමෝම මේ පිළිබඳව නිසි දැනුමක් ඇතුව ජීවත් වීම, ආකල්ප වෙනස් කර ගැනීම කියන වගේ කාරණා සිද්ධ කළ යුතු වෙනවා. බොහොම ස්තුතියි.